මේ පියුන්ගේ ෂොට් එකේ තියනනේ මේ හනිමූන් එක ගිහිල්ලා බෙල්ල ඒතෝ මේ ගෙදරද ෂූට් කරේ හනිමූන් එක නෑ හනිමූන් එක සිනමල් එක ඒකේ තියනවා මේ කියන්නේ මේකප් එකෙන් බෙල්ල හපලා වගේ ෂොට් එකක් ඉතින් එදවලත් මේක හොඳ හපලා තියෙන බෙල්ල කාලා තියෙන මේ ඇති කියන්නේ ඒවා එහෙම කිසිම ඉරිසියාවක්වත් නෑ යා මේ කියන්නේ ෂූට් එකක් කියන දේ ගැන මෙයා දන්නා මොකද අපි ගොඩම එකටකදී මම ගයන්ත ගැන දන්නවා ඒ නිසා ඔව් ඒක තමයි මම ගැන තියෙන විශ්වාසයත් ඒ වගේම අනිත් ඉතින් ෂූටින් එකක් කියන්නේ මට කියන්න තියෙන්නේ ඉතින් අපි දන්නවා 20ක් 30ක් ඉන්නවනේ මේ ෂොට් එක මොකක් වුණත් 20ක් 30ක් ක්‍රූ එකක් එළියේ ඉඳගෙන තමයි ඉතින් ෂූටින් කෙනෙක් කරන්නේ ඒ විෂුවල් කියන්නේ ඒක විෂුවල් ඒක තමයි නේ. ඒක දන්නවත් දනිති. හරි. දැන් මේ ওই ගීත වලින් වැඩිපුරම සාවිත්‍රියක කැමති ගීතය මොකක්ද? ඒ කියන්නේ ජනප්‍රියම ගීත කීපෙම මම කැමතිම සුදු පාට මාළුවට. විශේෂ හේතුවක් තියෙනවද? විශේෂ හේතුවක් නෑ. ඒක තමයි වැඩිපුරම. ඒ ගීත නිර්මාණය වෙන්නේ කොහොමද? සුදු පාට මාළුවටනේ බෑන්ද? සුදු පාට මාළුව නිර්මාණය වෙන්නේ තර රවුම් කඩේ කාලෙම තමයි. මේ සුරේන් දිසනාය කියලා මගේ යාළුවෙක් තමයි ගීත නිර්මාණය කරේ. මගේ ස්ටුඩියෝ එකේ එතකොට මගේ ස්ටුඩියෝ එක මාවතකම තිබුණේ වසන්ත ඇලත් ඇවිල්ලා ගොඩක් වැඩ කර කර හිටපු කාලේ ඉතින් මං හදලා තිබ්බ සින්දු ගොඩක් ඉවර කළා ඒ වගේම මේ කට්ටිය ගොඩක් කමෙන්ට්ස් තිබ්බේ මෙයා එතකොට මේ යාළුව ඔක්කොම කිව්වේ රවුම් කඩෙන් පස්සේ මේ සෝන් එක ලස්සනයි මේක රිලීස් කරන්න කියලා සම්පූර්ණ වෙනස් ඒ ගීතේනේ ඔව් ඒ කියන්නේ අර චේන්ජ් එකක් තිබුණා රවුම් කඩේ කියන කන්සෙප්ට් එකෙන් පස්සේ ස්ලෝ රොමැන්ටික් ට්‍රැක් එකක් ඒකේ ඉතින් ඒක ගොඩක් ඕනම සින්දුවක් හැදුවට පස්සේ මට කාකේ හරි දාලා පෙන්නනවා මේක හොඳයිද මේක වැඩද කියලා හැමදාම අහනවා. ඒ කියන්නේ මේ ද රවුම් කඩේ එක බලුවාම අපිට වෙන චිත්‍රයක් නෙමෙයි වෙන්නේ ඒක වෙනම විදිය. ඒක නටනානේ මේ වන්තර කවුද පුරුදු කරේ දැන් නටන මොකක්ද? ශාන්. මොකද ඒක පුරුදු වැඩේ නේ නිසා නටන එක පුරුදු වැඩේ. කොරියෝග්‍රාෆර් කරේ ශාන්. සර් ඉතින් උපේක්ෂයි මායි. උපේක්ෂරත් තැන් කරන්න ඕනේ මොකද එයාගේ මුල කාලේ මමත් අලුත් ඔව් අලුත් අනික මම මේ කොළඹට ඇවිල්ලා පළවෙනි විෂුවල් එක ඉතින් ඒකින්ද එකමුතුෙන් කරපු වැඩක් ඉතින් ඩාන්සින් රියසල් ගියා මම හිතන්නේ ඒ වෙනකොට තිබ්බ විෂුවල් වල ගායකයාම කැරක්ටර් එක කරලා ගායකයාම රඟපාලා සරම ඇඳගෙන ඒ එහෙම ඉවෙන්ට් එකක් එක වෙනසක් ආවේ ඒ විෂුවල් එකෙන් තමයි ඊට පස්සේ තමයි ගොඩක් සින් කරන අය කැරක්ටර් වයිස් මේ ආ විෂුවල්ස් එක හැම වීඩියෝ එකක්ම ෂූට් කරනකොට සාවිත්‍රියක් යනවාද බලන්න ගොඩක් ඒවට යනවා ගොඩක් දුරට ගිහින් තියෙනවා කායකට වෙලා ඉඳලා බලාගෙන ඉන්නවත් මම ගොඩක් දුරට බහින්නේ නැහැ බලාගෙන ඉන්නවා මොකද මෙයා කියන්නේ මගේ පළවෙනි විෂුවල් ඔක්කොම කරේ අපේ කුරුණෑගලෝ ගම් පැත්තේ ඒ ගෙවල් ළඟ ඉතින් දැන් ගොඩක් දුර තියෙද්දි නම් මේ ආද ෂූට් එකන කියලා ඒකට ඕන බඩු ටික ලෑස්ති කරලා දෙනවා. ඉතින් කොමත් ඒ කරපු නිර්මාණ හැම එකක්ම පිටිපස්සෙන් දෙනවා. නෝන මහත්තයා ඉන්නවා. ඔව්. හරි මමත් අද තමයි ඉස්සෙල්ලා මිතින් දැන් මේ සාවිත්‍රියක මුණ ගැහෙන ඉස්සෙල්ලා අපි මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කලින් ලෑස්ති වෙන වෙලාවේදී මොකද මිත් ගයන්ත දැන් මං කිව්වර මට පොඩි ආරංචියක් ආවා ඒ කාලෙදිම විවාහකයි කියලා හැබැයි ස්ථීරවම දැනගෙන හිටියේ නෑ ගොඩක් අය ඒක දන්නේ නෑ හේතුව ඇගේ ඉන්න ක්‍රියාපිළිවෙල වෙන්නේ නැති ඉන්න විදිහ මොකද වැඩි ප්‍රසිද්ධියට අද ප්‍රෝග්‍රෑම් එකට ආරාධනා කරාම මම කැමති වුණා දෙන්න නෝන මේකට උනේ මේ ඉතින් මේක අර මගෙන් ඇත්තටම මං අර කිව්වා වගේ මගෙන් ඩිරෙක්ට් කවුරුත් ඇහුවේ නෑ ඉතින් මම බැඳලා නැහැ කියලා තමයි දන්නේ. කොහොමත් බැඳලා නැහැ කියලා දැනගෙන ඉන්න ඒක හොඳයි. පොර මේක මේ 10 මාසෙන් පස්සේ මේක අමතක කරලා දාන්න මේ ප්‍රෝග්‍රෑම් එක. ඔව් 10 මාසෙන් පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එක ඇකඩමි එකට සලකන්න. මොකද මේක ෂූට් එකක්, ස්ක්‍රිප්ට් එකක් තමයි මේ ෂූට් කරන්න කියලා මම මුලින්ම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට කිව්වා. මේ ස්ටාර් චැලෙන්ජ් එකේ අර හાર્ට් ටෝක් කියලා අර මේ ඒ සෙග්මන්ට් එකේදී තමයි මේ ප්‍රශ්න ටික ඇහුවේ. ඒකේ තමයි දැනගත්තේ වැඩි. ඔව් එතනින් තමයි අපි මෙතෙන්ට දැම්මේ. හරි අපිට පොඩි වෙලාවක් තියෙන වැඩසටහන අවසන් කරන්න ඊට ඉස්සෙල්ලා අපි අවසන් විරාමය ලබා ගන්න ඕන බොහොම කලාතුරකින් හම්බ මම හිතන්නේ මේ ඡායාරූප පළවෙනි වතාවනේ මම වෙඩින් එකේ ඡායාරූප මාධ්‍යකින් පෙන්වුවේ
ඔව් මේ ජයරෝප ටිකත් අපි හරි අමාරුවෙන් වහගත්තේ පොලේ දෝ තිබිලා. ඒ හැම දෙයක්ම ටීවී දෙරණට තමයි ඉස්සලම දීලා තියෙන්නේ. මොකද මේ වෙඩින් එකේ ෆොටෝස් මීට කලින් මම හිතන්නේ මාධ්‍යකින් දැකලා නැහැ. මොකද විවාහ වෙන කාලේ ගායන්තේ හුඟක් ජනප්‍රිය කෙනෙක් නෙවෙයි කලා ශිල්පීට සම්බන්ධ වුණාට. ඊට පස්සේනේ ජනප්‍රිය වෙන්නේ. අදින් පස්සේ දිගටම යන්න වෙයි. ඉතින් ඔය හැමතැනම පින්තූරු දාන්න කතා කරන්න නෝනක් අරගෙන නේ. ආයේ මේ උණ දෙ වෙන්න ඉඳ තියන්න. හරි අපේ අවසන් විරාමය ලබා ගන්න ඊට පස්සේ නැවතත් මුණ ගැහෙමු. මංගලම් ජය මංගලම් වේවා සිරි සුභ මංගලම්. අවසන් විනාඩි කිහිපේ අපි පවුලේ තව සමාජිකව දෙන්නෙක් ඉන්නවා ඒ අය ගැන කතා කරන්න ඕනේ. ගායන්ත හැබැයි කතා කරනකොට කිව්වා මම එහො සින්දු කියනවාද කියලා පුතාලා දෙන්න නැහැ කිව්වනේ. ඇයි නෑ යාලට ඉතින් මං හිතන්නේ නිදහස දීලා තියෙන යාලගේ පාත්‍රක යාලා තෝරගන්න. ඉතින් කිව්වොත් කියයි දැනට නම් කියන්නේ. දැන් අවුරුදු 11ක් කියන්නේ සාමාන්‍ය ටිකක් චුට්ටක් මොන හරි තේරෙන වයසනේ. එතකොට දැන් ඔයා කරන නිර්මාණවලට එහෙම කොහොමද ප්‍රතිචාර? දැන් ඔ ටීවී එකේ එහෙම සින්දුවක් දැකීදි ඒක අහන්නේ අම්මගෙන් තාත්තලා කින්ද විදිහට? පොඩි බබා නම් ගොඩක් ආසයි. පොඩි එකනා ගොඩක් ආසයි මේ හරි ඉන්ටරෙස්ටිං. නම පොඩි එකනාගේ චුටි බබා හිරුෂ්. ගණ දෙවි නූන වගේ ටක් ගාලා ඒක පහල වුණා හොඳ වෙලා. ලොකු එක්කෙනා පුතාගේ ප්‍රවී. එතකොට මේ පොඩි එක්කෙනා ඉන්ටරෙස්ටිං මගේ රියැලිටි එක උනත් බලනවා. කියන්නේ මෙයා තමයි ඉතින් ගෙදර එන මම ඉන්නකොට ගෙදර ඔක්කොමලා පොඩ්ඩක් වෙනස්. ළමයි නිකන් ඉන්නේ සීරුවෙන් මෙයාත් වෙනස්. එහෙම ඉතින් දැන් මම නැතුව ඉන්නකොට තමයි ප්‍රෝග්‍රෑම් එක බලනකොට මේ හරි කමෙන්ට්ස් දකින්නේ මෙයා ළමයින්ගේ. ඉතින් මෙයා තමයි කියන්නේ ආවලා මෙහෙම මෙහෙම කියලා. මම ඉන්නකොට ඒ වෙනම චරිත තුනක් ඉන්නේ. ඒකින්ද දැන් මොනවද සාමාන්‍යයෙන් ගායන්තයගේ ඔය දැන් අපි තුමු ස්ටාර් චැලෙන්ජ් හරි නැත්නම් මියුසික් වීඩියෝ එකක් හරි ටීවී එකේ දකිනකොට දැන් පොඩි කෙනා තමයි හුඟක් එකට ප්‍රතිචාර දක්වන්නේ. මොනවද එයාගේ ප්‍රතිචාර වෙන්නේ? සාමාන්‍යයෙන් ගොඩක් දුරට ඇඳ උඩ නැගලා ඒ විදිහටම ඒ ඇක්ෂන්ම දානවා මයික් එකකුත් මෙහෙම අල්ලගෙන. සින්දු කියන්න බෑ තාම. කියන්නේ එයා කියනවා. එයාට මේ කියන්නේ ඉස්සරහට තමයි ඉතින් බලන්න බලා තාම පුංචි නිසා අර ඉන්ට්‍රස්ටිං එක තියෙනවා. ලොකු එක්කෙනාගේ මියුසික් වලට ඉන්ට්‍රස්ටිං යන්නේ එයා උඩ. සාවිත්‍රාක කැමතිද පුතාලා කලා ශාස්ත්‍රයට යනවට? ඒ කියන්නේ ගායනනේ පැත්තට යනවට. එහෙම නැත්නම් වෙර රැකියාවක් කරන්න ඕනේද? අද කාලේ හැටියට කොහොමද ඔය හිතන්නේ කොහොමද? මම දෙකටම කැමති. මොන ඒ කියන්නේ ගායනයත් කලා ශාස්ත්‍රයත් ඉන්නවට කැමති? ඔව්. වැරද්දක් නැහැ. මං කියන්නේ ටැලන්ට් එකක් තියෙනවා නම් ඒ ටැලන්ට් එකත් එක්ක මේකට ගමන යන්න අවශ්‍ය ටික එකතු කරගෙන යාලා මේ ෆීල්ඩ් එක මම දකින ලස්සනම ෆීල්ඩ් එක. මම කැමති මේ දෙන්නම හරි ඉන්න ඔක්කොමලා හරි මේ ශාස්ත්‍රයට එනවට. ඒක මම හිතන්නේ කොහොම වෙයිද කියලා කියන්න බෑ. මොකද මම මගේ අත්දැකීම් එක්ක දැන් මට ෆෝස් කරේ ඉගෙනීම් පැත්තට මියුසික් පැත්ත තහනම් කරලා ගෙදර තිබ්බ නිසා යම් කිසි ඩිලේ එකක් තිබුණා මගේ මේ මියුසික් ශාස්ත්‍රයට ස්ටැබ්ලිෂ් වෙනකොට. ඉතින් ඒකින්ද ඒක මම එයාලට දීලා නැහැ. එයාලට කැමති දෙයක් කරන්න දීලා. අපි බලමු පුංචි පවුල රත්තරන් නේ. හරි අපි බලමු මේ මේ ඡාය රූපේ මැද ඉන්නේ පුංචි මෙක් බබා කොළපාට වගේ යකන. එතකොට ඒ ඒ ඒ ඡාය රූපේ හැටියට වම් පැත්තෙන් ඉන්නේ ලොකු පුතා. ඔව් ලොකු එක. අනිත් පැත්තේ අර කළු පාට පොඩි කොට කල්ස් වක දෙක දෙවෙනියා. තව නෑනේ. නෑ ආයෙ නෑ. හරි නෑ නෑ මං ඒක දැන් බිරිඳ හංගගෙන හිටියා වගේ තවත් ඉන්නවද දන්න බෝල් හංගගෙන කට්ටිය. ඒ ඊළඟ ප්‍රෝග්‍රෑම් එක තමයි ඒක එකපාරට සර්ප්‍රයිස් එක. සර්ප්‍රයිස් වෙන්නේ. හරි අපි මේ වැඩසටහනේ අවසානයේදී අපි ටැග් දෙන්න කල දෙ දුන්නට පස්සේ ගීත එක කොටසක් ගායනා කරනවා. ඒකත් බිනර කැමැතිම ගීතය තමයි තෝරගෙන තින්නේ ගයන්න. අපි ඒ ගැන කියන්න මේ වෙලාව කීයද කියලා මතක් කරලා වැඩසටහන අවසානයේදී යමු. හරි පොඩි වෙලාවක් තියෙන්නේ. දැන් කියන්න ජනප්‍රිය වීම ගැන මොකද්ද හිතෙන්නේ? මුලින් අඳුර ගන්න ගායන්ත අර මියුසික් ක්ලාස් එකේ අඳුර ගන්න කෙනා, ඊට පස්සේ අධ්‍යාපනය ලැබුවා, ශිෂ්‍යෙක්ව හිටියා, ඊට පස්සේ සැමියාව හිටියා, ඊට පස්සේ ජනප්‍රිය ගායකයෙක් වෙනවා, කලාකරුවෙක් වෙනවා, ප්‍රසංග වේදිකාවේ, විදේශ රටවල, ටෙලිවිෂන් වැඩසටහන් වල මොකද්ද කියන හිතෙන්නේ? ඒ ගමන ඒ සම්දිස්ථාන හොඳට අත්දකින්න හම්බ වුණා ඔබට බිරිඳව හිටපු නිසා ඒ කාල සීමාව පුරාවට.
මෛත්‍රනේ ගයන්තගේ හැම වෙලේම තිබ්බ ස්ථිර අදිෂ්ඨානයක් තිබ්බා මම අහවල් කාලේ වෙනකොට මම මේ තත්ත්වයට එනවා කියලා. ඒක අදටත් තියෙනවා දැනුත් කියනවා. මේ කවදාවත් කිව්ව දෙයක් නොකර ඉඳලත් නැහැ. අද වෙනකම් මම මේ දේ කරනවා කිව්වොත් ඒ දේ කරනවාමයි. මම හිතන්නේ ඒ නිසා තමයි මම ගයන්තට දුර ගමනක් යන්න ලැබිලා තියෙන්නේ. දැන් කෙනෙක් අර දුරකථනයේ සම්බන්ධ වෙච්ච ගයන්තගේ හිතවතෙක් පොඩි චෝදනාවක් කරා මේ තමන්ට තියෙන හැකියාවන් වලින් නිසි ප්‍රයෝජන ගන්න කෙනෙක් නෙවෙයි ගයන්ත කියන්නේ කියලා. ඒ ගැන සාවිත්‍රියක් මොකද හිතන්නේ? එක පැත්තකට ඒක ඇත්තකුත් තියෙනවා. ගොඩක් කාලේ අපතෙත් යවනවා. මමත් එලාකට කියනවා මේ එහෙම ඉන්නේ මොන හරි කරන්න. දැන් ගොඩක් හැකියාවක් තියෙනවා. මේ කාලේ අපතේ යවීමකුත් තියෙනවා. ගයන්ත විනෝදාංශ මොනවද? විනෝදාංශ විදියට සමන ගායනයේ සංගීතයේ අමතර? ගීතේ අමතර මම කොහොමද පොඩම වීඩියෝ ගේම්ස් ලයික් කරන එක තමයි. මං හිතුව අර තීර අර අධ්‍යාපන සුදුසුකම් මං ඇත්තට පොත් කියවනවා වගේ පොත් කියවලා තියෙන ඇති වෙන්නම මේකයි. ඒ පොත් කියවන එක කියන එක මම විනෝදාංශයක් හැටියට නෙමෙයි දැන් අද වෙනකොට කරන්නේ. මගේ ශේෂ්ත්‍රයට මට තියෙන ටයිම් එකත් එක්ක මොනවද මගේ ශේෂ්ත්‍රයට අදාළ මම දැනගත යුතු දේ ඒ පොත් එක කියවන්නේ විනෝදාංශයක් හැටියට නෙමෙයි. විනෝදයක් කියන එක ගන්න මම කියන්නේ ඒකත් ඇත්තටම මගේ ජොබ් එකේ කැලලක් හැටියට තමයි මම දකින්නේ. අද මෙහෙම දෙයක් කතා දැන් උදාහරණ සූරගොවියා ප්‍රෝග්‍රෑම් එක දැන් යනවා. ඒ ප්‍රෝග්‍රෑම් එකට ඕනේ කරුණු ටික මොනවද කියන එක ඒක මගේ ෆීල්ඩ් එකේ කොටසක් හැටියට මම දකින්නේ. ඒක ගැන ස්ටඩි කරන එක. ඉතින් විනෝදාංශයක් කිව්වහම ඒක නෙමෙයි. තනියෙන් නිකම්ම කාලය කා දමන ටයිම් එක තමයි කාටුන් බලන්න. ඒව තමයි අර එකින් නම අහන්න විනෝදාංශ මොනවද කියලා. වීඩියෝ ගේම් ගහන එකයි කාටුන් බලන එකයි. ඔව් ඉතින් එහෙම තමයි. මගේ අර කම්මැලි කියන එකටත් වැඩිය තියෙන්නේ. මම සමහර වෙලාවට ශේස්ත්‍රයේ තියෙන ඉන්ඩස්ට්‍රි එකේ තියෙන සමහර දේවල් ගැන කලකිරුණාම වැඩ කරන්න නැතුව අවුරුදු දෙක තුන ඉන්නවා. මොකද මගේ හිත හැදිලා මට කලා නිර්මාණයක් ඇවිල්ලා මම වැඩ කරන්න ඕන කියන එක ඔළුවට ආපු වෙලාවට තමයි ඉතින් මම වැඩක් කරන්න. ඒකයි ඒ අර යාළුවා කිව්වෙත් මෙයා කියන්නේ. ඔය හිතනවා ප්‍රමාණවත් ඔබ කරපු නිර්මාණ ඔබේ හැකියාවට අනුව කියලා. ඔයා හිතනවා මම හිතන ප්‍රමාණවත් කියලා. මොකද අවුරුදු 8කට විතර කලින් අපි කරපු නිර්මාණ අහපුවාම ඒ වගේ නිර්මාණ කරන්න තමයි දැන් අවුරුදු 10ක් විතර තිස්සේ ගොඩක් අය දඟලන්නේ උත්සාහ කරන්නේ. ඉතින් ඔඩියෝ ක්වලිටි එක ගත්තත් අපි ඒ කාලේ කරපු ඔඩියෝ ක්වලිටි එක අද ඒවට වැඩිය ඉස්සරහින් තියෙනවා. හරි, අපේ වැඩසටහනේ අවසානයේ ප්‍රශ්න දෙකක් වගේ තියෙනවා. හරි, ඊට ඉස්සෙල්ලා අපි ප්‍රීමා කොත්තුමී අනුග්‍රහයෙන් ලබා දෙන තෑගි පාර්සල් ලබා දෙන්න හදන්නේ. දැන් මේ නෝන වැඩිහිටිය කෙනෙක් කුරුණෑගලන ගෙදරිනවට කොත්තුමී හදාගෙන කන්න. හරි, අන්න නූඩ්ස් කාලා ඊළඟ සැරේ එනකොට කොහොමද මේ ප්‍රීමා කන්නේ වැඩිපුර. හරි, බොහොම ස්තුතියි ගාන්ත. අද වැඩසටහනට සහභාගී වුණාට. අවසන් විනාඩි 2-3 යන්නේ අපේ වැඩසටහනේ. ප්‍රශ්න අන්තිම ප්‍රශ්න දෙකයි අහන්න හදන්නේ. සාවිත්‍රියක මොකද හිතන්නේ ගාන්ත වගේ සැමියෙක් ලැබීම ගැන? ඇත්තටම ගොඩක් සතුටේ. මොකද එදා අර වසන්තය කිව්වා වගේම එදා ඉඳන් අද වෙනකන් ගාන්ත පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. මතක පිටින් සමහර අයට පේන චරිතෙනේ මේ ගාන්තගේ ඇතුළේ තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ගොඩක් සතුටින් අපි ඉන්නවා. ගාන්ත මොකද හිතෙන් දැන් ජනප්‍රිය වුණා? දැන් විශේෂයෙන්ම ඔබ විවාහකයි කියන එක නොදන්නා පිරිස විවිධ දේවල් ඔබ ගැන හිතන්නේ නැති දැන් තාම අනුමාන කරන්නේ. මම දන්නවා විවාහකයි කියලා. අනුමාන කරන්න ඇති. හැබැයි හොඳ බිරිඳක්, බොහොම නිශ්ශබ්ද බිරිඳක්, ශේෂ්ත්‍රයේ වැඩ කරගෙන යන්න උපරිම නිදහස දීලා තියෙන තාමත් හොඳ බිරිඳක් කියලා. ඒ ගැන මොකද හිතෙන්? කියන්න ඒක මොකුත් හිතෙන්නේ නැහැ. මොකද මේ මට හරියන කෙනා තමයි මේ. මොකද මගේ ලයිෆ් ස්ටයිල් එකට මෙයා නැත්තම් මට කොහොමත් වැඩ කරගන්න බෑ. ලබනාත්මෙත් මෙයා මම වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ ප්‍රාර්ථනාවට නෝනත් ඇත්තටම සහන්නම් කියන්නේ මම ලබනාත්මෙ වදන්නේ ඔයා මගේ සහෝදරියක් වෙලා උපදින්න කියලා. එහෙම ප්‍රාර්ථනා නැහැනේ. ඔව්, එහෙම ප්‍රාර්ථනා කියන්නේ අපි දෙන්නක තියෙන්නේ ඇත්තටම හැම දෙයක්ම තියෙනවා. සහෝදරත්වය, වෙලාවට සහෝදරියක් වගේ යාළුවට ඉන්නෙත් මෙයා. පාටි එකක් එන්ජොයි කරත් සමහර ගොඩක් කලකට මම මෙයාත් එක්ක තමයි පාටි එක එන්ජොයි කරන්නේ. වයිෆ් කෙනෙක් හැටියට ගත්තාම ඒ වෙලාවට වයිෆ්ගේ කැරක්ටර් එක කරන්නේ. ට්‍රිප් එකක් යනකොට යාළුවගේ කැරක්ටර් එක කරන්නේ. ඉතින් ඒක තමයි අපි දෙන්නේ ඕල් රවුන්ඩ්. හරි,
බොහොම ස්තුති දෙන්නට මද වැඩසටහනට සහභාගී වුණාට. අපි නොදන්න දේවල් හුඟක් දැනගත්ත. සාමාන්‍යයෙන් අපි ওই ටෙලිවිෂන් වලින් ඉන්ටර්විව් වලින් හම්බුනහම දකින චරිත හරි වෙනස් අභ්‍යන්තරේ. ඒක අද ඔප්පු වුණාද හොඳ උදාහරණයක් අපි වැඩසටහන. ගායන්ත අපි දකින්නේ බොහොම සැහැල්ලු විනෝදෙන් ඉන්න චරිතයක් විදිහට. නමුත් අභ්‍යන්තරේ බැලුවහම ඔහුගේ ජීවිතය ඔහු බොහොම සුන්දරව ගත කරන කොටසක් තියෙන පෞද්ගලික ජීවිතේ තමන්ගේ බිරිඳ සහ දරුවන් සමග. අපි සුබපතන අලුත් ගීතයක් එක්ක ඉදිරි මුණ ගහමු. හෙට අනිවාර්යෙන් අපේ මියුසික් වීඩියෝ වෝඩ්ස් එකට සහභාගී වෙනවා නේද? වෙනවනේ? අනිවාර්යෙන්ම. හරි එහෙනම් එහෙදි මුණ ගහමු. අපි වැඩසටහන අවසන් කරන්න හැදන්නේ සාවිත්‍රියකට බොහොම ස්තුතියි. ආයෙත් අද යන්න තියෙනවා. කුරුණෑගල ආයෙ යන්න ඕනේ. පුංචි පැටව තනියෙන් තියලා ඇවිල්ලා තියෙන. ඒක නිසා අපි සුබපතන ඔබේ ජීවිතය දරුවන්ගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා. හරි. සාවිත්‍රියක කැමතිම ගීතය වැඩසටහන අවසානයේ ගායනා කරන්න. සුදු පාට මල් වැටුණු රතු පාට රැලි ගවුම් අපේ බාලි සිහි වෙයි නගේ ගැට පිච්ච මල් මාල ගෙල පළවාලන් මට තාම ආසයි නගේ හිත ගාව හිර වෙච්ච ආදරේ කියාගන් තව කෝඩු කරයි වගේ වැහිදාට කඩදාසි උරු හැදුවා මං වැහිලිහිනියෝ වැහි අරන් දුර ඇතගෙන හිල්ල දැන් මම ඉතින් කඩදාසි උරු තනි වුණා වැහි නැතිව මග තනි වුණා සුදු පාට මල් වැටුණු රතු පාට රැලි ගව් අපේ බාලි සිහි වෙයි නගේ ගැට පිච්ච මල් මාල ගෙල පළඳවාලන් මට තාම ආසයි නගේ හිත ගාව හිර වෙච්ච ආදරේ කියාගන් තව කෝඩු